මට දීර්ඝකාලීන මිත්‍රයෙක් නැති වෙලා තියෙනවා. මං එතුමා දැනගත්තේ අවුරුදු 50කට ඉස්සෙල්ලා. එතුමා නීතිඥවරයෙක් හැටියටත් මං නව නීතිඥවරයෙක් හැටියටත් හිටපු අවස්ථාවක. 77 බම පාර්ලිමේන්තුවටත් එතුමත් පාර්ලිමේන්තුවටත් ඇතුල් වුණා නවක මන්ත්‍රීවරු හැටියට. ඒ පාර්ලිමේන්තු ඡන්දෙදී තිරුකුණාමලයට මම සහයෝගය දුන්නේ අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික නවරත්න රාජ මෑතුමාට. එතන තියුණු තරඟයක් තිබුණා. නමුත් සම්බන්ධන් මෑතුමා ජයග්‍රහණය කළා. අපි ආවේ උණුසුම් පාර්ලිමේන්තුවකට, විශේෂයෙන්ම වෙනම රාජ්‍යයක් ඇති කරන්න ඕන කියන යෝජනාව අනුව පාර්ලිමේන්තුව දෙකට බෙදිලා තිබුණා. එහෙම වගේම අපේ පරණ දෙවිඩ මන්ත්‍රීව හිට මම දැනගෙන හිටපු අය නවරත්න මෑතුමා, අපේ සිද්ධාර්ථ මෑතුමාගේ පියා මෙහෙම කණ්ඩායමක් හිටියා. ඒ වගේම සම්බන්ධන් මෑතුමාගේ අලුත් මන්ත්‍රීව හිටියා. සම්බන්ධන් මන්ත්‍රීමාට ආණ්ඩුවේ මන්ත්‍රීව එක්ක විශේෂ සම්බන්ධකමක් තිබුණා. නැගෙනහිරින් ආව පමණක් නෙමෙයි, එතුමා හැම වෙලෙම කිව්වේ මේ රට බෙදන්න බෑ කියලා. එතුමා කිව්වා ෆෙඩරල් ක්‍රමය දෙන්න, නැත්නම් අපි ඇති කරපු දිස්ත්‍රික්ක සභා ක්‍රමයට වඩා බලතල දෙන්න කියලා. අපි අතර ප්‍රශ්නක් තිබුණා. මම තරුණ සේවා සභාවට අර ඉඩම ගත්ත වෙලාවේ අපි අතර පාර්ලිමේන්තුවේ විශාල වාදයක් තිබුණා. එතුමා මේක පාලනය කරන්න ගත්තේ උත්සාහයත්, අපි ගත්ත උත්සාහයත් සාර්ථක උනේ නැහැ. 83න් පස්සේ එතුමා ලංකාවෙන් පිට වෙලා ගියා. මම එතුමා ආපහු පාර්ලිමේන්තුවට පැමිණියන් පස්සේ සම්බන්ධකම් ඇති කළා. ගිය දශක දෙකහමාර තුල තමයි ඒ සම්බන්ධකම් තිබුණේ. එතුමා එක්ක මට වැඩ කරන්න ආපහු යලි අවස්ථාව හම්බුනේ LTT පරාජයෙන් පස්සේ දෙවිඩ ජනතාවගේ ප්‍රශ්න ගැන. විශාල සංඛ්‍යාවක් මැරිලා තිබුණා, අනාථ වෙලා තිබුණා, අතුරුදහන් වෙලා තිබුණා, ඒ අය පිළිබඳව. ඒත් එතුමා කිසි විටක වෙනම රාජ්‍යයක් ඉල්ලුවේ නැහැ. එකට එන්න ඕනේ කියලා හැම වෙලෙම කිව්වේ. ඒත් ප්‍රශ්නේ විසඳන්න ඕනේ, දෙවිඩ ජනතාව දුක් විඳිනවා කියලා. අපි එකට එකතු වෙලා විවිධින ඡන්ද කළා තියෙනවා ජනාධිපතිවරණ. අපි පොදු අපේක්ෂකයන්ට සහයෝගය දීලා තියෙනවා. මම විටින් විට එතුමා එක්ක මේ ප්‍රශ්නේ නැතුව අතීතය ගැන කතා කරනවා, දේශපාලනය ගැන කතා කරනවා. මොකද එතුමා 1948 නිදහස දැක්ක එකම මන්ත්‍රීවරයා. නැගෙනහිර සිංහල දෙමළ අපි දැනගෙන හිටපු නිසා පොදුවේ මන්ත්‍රීවරු ඒ ගැනත් අපි සාකච්ඡා කරනවා. එතුමා ඊළඟට ආවේ විපක්ෂ නායක හැටියට. එතුමා එතනදී පෙන්නවා එතුමාගේ චරිතය. එතුමා ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළා, ආරක්ෂා කරන්න ක්‍රියා කරා පමණක් නෙමෙයි, ඒ වගේම එතුමා ලාංකිකයන්ගේ ප්‍රශ්න විපක්ෂ නායක හැටියට ඉදිරිපත් කළා. එතුමා ඒ අවස්ථාවේදී ක්‍රියා කරේ නියම විපක්ෂ නායකයෙක් හැටියට. නියම විපක්ෂ නායකයෙක් කියන්නේ විකල්ප අගමැතිවරයෙක්. 2018 ආණ්ඩු අර්බුදයේදී මට අගමැතිකම නැති වුණේ අවස්ථාවේදී එතුමා විපක්ෂ නායක හැටියට නියම නායකත්වයක් පෙන්වුවා. ජනාධිපතිකම ලැබුණෙන් පස්සේ මම එතුමා එක්ක සාකච්ඡා කරා මේ ප්‍රශ්නේ ගැන. ඒ පක්ෂය එක්ක සාකච්ඡා කරා, ද්‍රවිඩ මන්ත්‍රී අනික් අය එක්ක සාකච්ඡා කරා. අපි ඒවා ගැන වැදගත් අදහස් කීපයක් එකඟ වුණා. අපි දෙන්නගේ මකත්වයේ උනේ නොබෙදුණු ශ්‍රී ලාංකාවක් තුළ මේ විසඳුම ලබා ගන්න කියලා. ඒ නිසා ඒ සාකච්ඡා ගෙනිත් ඇත් මට මූලිකත්වය දෙන්න තිබුණේ ආර්ථික ප්‍රශ්නයට රට බංකොලොත්භාවයෙන් බේරා ගැනීම. ඒ නිසා අපේ සාකච්ඡා අන්තිම මාස 2-3 කල් ගියා මේකට ප්‍රමුඛත්වය දුන්නේ නිසා. මම බැලුවේ අපිට මේ පාර්ලිමේන්තු සතියේවත් ආපහු සාකච්ඡා ආරම්භ කරන්න පුළුවන්ද කියලා. ඒත් එහෙම අවස්ථාව ලැබුණ නැහැ. එතුමා අපෙන් ඉවත් වුණා. ඒ වුණත් ඒ කාරණා අපි සාකච්ඡා කරගෙන යන්න ඕනේ අවසන් කරන්න. ජාතික ඉඩම් කොමිසම කෙටුම් පත ලෑස්ති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට ප්‍රශ්න තියෙනවා තමන්ගේ ගම්මාන අත්පත් කිරීම ගැන. ඒ සඳහා අපි සාකච්ඡා කරන්න තිබුණේ මම බලාපොරොත්තු නීතියෙන්ම ඒවා විසඳන්න මේ කොමිසමට බලය දෙන්න. පළාත් සභා ඡන්දතියන්ට වමනා කියලා ප්‍රකාශ කළා තියෙන්නේ. අපි දැන් සාකච්ඡා කළා තීරණය කළා තියෙන්නේ ඉස්සෙල්ලා ජනාධිපති ඡන්දේ තියන්න. කවුරු උසාවියට ගියත් ජනාධිපති ඡන්දේ තියන්න මේ අවුරුද්දේ. පාර්ලිමේන්තු ඡන්දේ තියන්න, ඊළඟට පළාත් සභා ඡන්දේ තියන්න. පළාත් සභා ඡන්දේ මේ අලුත් ක්‍රමයේ හරි අවුල් ක්‍රමයක්. ඒ නිසා ඉල්ලීම උනේ පැරණි ක්‍රමයට යන්න කියලා. ඒකටත් අපේ එකඟත්වයක් තිබුණා.
ඒත් ඒකට කාන්තා නියෝජනය ලබා දෙන්නටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ මන්ත්‍රිකම තියාගෙන මේකට තරඟ කරන්න ඉඩ දෙන්න. 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න 13 වෙනි සංශෝධනය බලතල ගණනාවක් අපි පොලිස් ඒක පැත්තකට දාලා දැන්ට අනික් බලතල ගණනාවක් ඇත්ත වශයෙන්ම මහා ආණ්ඩුවෙන් අරගෙන තියෙනවා මධ්‍යම ආණ්ඩුවේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ දැන් ඉන්න අපේ ප්‍රධාන ඇමතිවරු එක්ක සාකච්ඡා කරලා ඒ නීති අනුව බලතල ආපහු ලබලා දෙන්න. අලුත් කාරණයක් ඇරෙට ආණ්ඩුව යෝජනා කරලා තියෙන්නේ බලය බෙදා හැරීමේ 13 වෙනි සංශෝධනයේ රාමුව තුල උපරිම බලය විමර්ජිගත කරන ඩිසෙන්ට්‍රලයිසේෂන්. ඊළඟට තියෙනවා නවාස් කොමිසම ගැන සාකච්ඡා කරන්න. කොමිසමේ වාර්තාව ගැන සාකච්ඡා කරන්න. විදේශ ඇමතිතුමාට දැනුම් දීලා තියෙනවා TRC කෙටුම් පතත් දැන් සූදානම් කියලා ඉදිරිපත් කරන්න. ඉතින් මේ වැඩ කටයුතු අපි සාකච්ඡා කරගෙන ඉදිරියට ගෙනියමු. අපි මේ කොමිටි දාලා සාකච්ඡා පැවැත්වුවේ නැහැ. ඒක අමාරුයි අද තත්ත්වයේ උඩමත් වෙන වෙනම ආණ්ඩුවේ කණ්ඩායම් එක්කත් සාකච්ඡා කළා සාකච්ඡා ගෙනියනවා. මීට අමතරව ජන සභා ගැනත් මම හිතන්නේ හැම එක්කම බලපාන ඒ යෝජනාව ගැනත් අපි දැන් කරූ ජයසූරිය මහත්මයා එක්ක සාකච්ඡා කළා එකඟ වෙලා තියෙනවා. ඉතින් මේ සාකච්ඡා ටික ඉදිරියට ගෙනියන්නට මම බලාපොරොත්තු වෙන්නේ මේක අවසන් කරන්න. සම්බන්ධයෙන් මැතිතුමා දෙවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරපු නායකයෙක්. සම්බන්ධයෙන් මැතිතුමා ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරපු පුද්ගලයෙක්. අපි දෙන්නම නොබෙදුණු ශ්‍රී ලංකාවක් කැප වුණ පුද්ගලයා. මම එතුමාට කිව්වා අපිට පුළුවන් නම් අපි දෙන්නම මේක විසඳන්න ඕනේ කියලා. දැන් මේ වැඩ කටයුතු කරලා තියෙන නිසා අන්තිමකට හැම එක්කෙනාගේම සහයෝගය දෙන්න වේ. මම පවුලේ සියලු දෙනාටම මගේ කනගාටුව ප්‍රකාශ කරමින් මගේ වචන සමර්පණය අවසන් කරනවා. සත්‍ය නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. අවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.